මත ෙට අපි රක් මං කියන්න මේ මම එක්තා ශිල්පියකුට රැවලකුයි කොන්ඩකුයි දාලා මේ ැස්සි කල්ල තිබ්බා මේ රූගතකිරීම ලී සිද්ධ වෙනවා මේ ටංකොඩ්ක් යාහටම හරුවෙන හකිදලටයක්ක්වෙල බලකොට මේ කට්ටිය ආවා මේ මෙ අ ගෙනියන්නේ නොකොට ශිල්පිය නැහැ පසේ බලකොට මේ රැවුල තිනවා මේ මේසේඋට කොන්්ඩෙන නැහැ ේ හොහෙත් දන්න එක තවමත් හම්බූ නෑ කොන්ඩෙන මේ රැවුල ගලෝල තිලා මේ මනුස්ස ඇිහිල්ලා ැන පරක්වෙරෙන් ක් අයිබෝවන් ර YouTube නාලිකා වහර හා අපේ අලුත්ම වැඩසටාන තිරේ පිටුපස. මේ තිරේ පිටුපස වැටසටහනෙන්. ඔබ ආසාාවෙන් නර්මණ එෙලිනාත්‍ය සාච්චිත්‍ර පටුවල්. ඔබ ආලින් දිරගේන්න ඒ රසස්වාදේගේන්න මේ සඳහා තිරේ පිටුපසසිල් විසාාල පිරි සක්ද ලබදන. ්‍යක්ෂකොරුන් කැමර අධ්‍යක්ෂකොරුන් කලා අධ්‍යක්ෂකොරුන් අංගරතයන සිිල්පීන් මෙ අදී වසයෙන් බොහෝ පිරිසක් මේකට දායකත්ත ලබාදනවා. අපේ අද වැඩිස්සටහනට අපි මුලින්ම ආරාධනාක් කලාා ශ්‍රී ලංකාවේ දක්ෂ ප්‍රවීන සම්මානනීය අංගරතයන ශිල්පියක්. ඔහන් ඕවිට අපි අයිබෝ1න් කිය පිල්ිරර අපි කතාව මෙහෙම ආරම්භ කරමු. ඔහන් අයි ඇත්තරම මේ සේෂත්‍රේට ඔබ අවතිරනවෙන්නේ කහොමදම ඇත්තටම මේ සේට ඇතුළුවවෙන්නේ ඉතාමත්ම අමාරම කාලගක මේ ේෂේට ගොඩක් අයට ඇතුළුවෙන් අමාරු කාලෙක තමයි ම ේෂටන්නේ දැන් වගේ පහසුවෙන් में ේසේට එන්න බැහැ ඉතිං මම ඇත්තර මගේ ඩාකාලදරා ආසාාවක් මේකට තිබුණා හේතුව තමයි අපි කාල අප දාහන්න ලැබුණේ දකින්න ලැබන අහන්න ලැබුණ ඇත්තටම ගුවන් විදුලිය ඊට අම තොර ඉතින් චිත්‍රපට නරබන්න අවස්ථාව ලැබන ති මේවා බලන්නකොට මඩත් හිතුණා එකෝ නළුවක් වන්න එම නඇත මේ ශිල්පියෙක් වෙනඒවලම කැමර ශිල්පයක් වන්න තය මගේ ආසාව තිබුණ එකන්නේ ඔබ මුලින්ම මේ ශේෂ්‍රයේන්න ඔබ මුලින් මාසකලේ කෙමර ශිල්පය පිිය ශේෂමක තුවත්ව. ඒකට විශේෂේතුව තමයි මම කියවීම ගොඩක් පොත් කියවන කාලෙ මේ ගුණදස්ස ලියනගේ මහත්මයාගේ ගෝණන්ගේ කොඩයා කියන පොත්ත මම කියව්වා එක ඉන්නවා කැමරා ශිල්පිය කරෝධය කියලා ඔහු විදසික කැමාශිල්ප ඔහුගේ චරිතය පොතේ කියවෙන ආකාරයට මට ආසාවක් ඇතිවුණ මේ මේ ශේස්ත්‍රයට කැමරාශිල්පියය විදිට එන්න අරගෙන බලන්න පොතත්තුද මේ ශේෂත්‍රයේ අගරක්ෂන ශිල්පියක් පෙනවා කියන එක ලේසි පාසුකාරයක් නැමේ. ඔහන් අය සඳහන් කලා වගේ එයා ඒ සේෂත්‍රට එනකොට ැ අද වගේ නෙවේ. මොකද විශේෂයම අංගරශන ශිල්පියෙක් පසෙන් මේ ේෂත්‍රේටඉන්න ලේසි පාසු කාරයක් නොවේ. මේ බාරධූර කාරවය ඔබ විශේෂම කැමර ශිල්පියක් දිහට එන්න හෙතපු මේ ගමන ඔ අගර නිිප බවටත් න පොවමන්. ඒක සිද්ධ වනේ මෙම මම මෙම ශේෂත්‍රයට ඇතුරලෙන් මට උදව් කළේ අයි ආයතනය හිටපුු සංස්කාර්කවරයක්න හු දක්ෂ සංස්කාර්කවරෙක් ප්‍රියන්තාාර්ටිකල් මාත්මයක් ඔවු මාව නිදහස් ශිල්පියක් විදිහයට පඩක්ෂන් හවස්ෝල්ට ග නිස්පාන යතනයවලට සම්බන්ධ කල දුන්න. තමයි මට මේ මගප පාදග නොන ැදී කැමරා ශිල්පියයක්ක් විදිහට ෝ එමනත්තං වේශ නිරූපන ශිල්පියෙක්කෝ විදිහයටට නෙවෙයි අපිට මේ ඇතුල්න්න මේ අම් අවස්ථාව ලැබෙන්නේ මේවැට මේ මේ ශේෂත්‍රයට ඉතිං හැම ශේෂත්‍රයක්ම අපි ඒ දවසල් කරන්න ඕ කැනෙ මුලද තාක්ෂණික ශිල්පියක් විදිහට තමයි මේකට ඇතුල් වුනේ ඒ වනේ ටෙලිවීවාආයතනය හර හා ටෙලිවවා යතනය තිබුණා පාටමාලාව ගේ පාටමාලාවට සහභායගුණ ඊට පස්සේ සුලිරත් නැග මහත්නයට ආරාධනා කළ ඔවුන් සමග පූර්ණකාලිව වැඩ කරන්න එන්න කියලා ලේසි පහසු කාරයක් නොවෙයි ඒ පසුබිම හදාගන්න යොහන් මේ සේෂට්‍රේට ඇතුළෙලා මේ වපසිරිය තුළ සියලුම දේ අධ්‍යයනයක් කර. අංගරකන ශිල්පියෙක් වෙනවා කියන එක ඉතාම අමාරු සහ බාරදූර කාර්යක්. රංගන ශිල්පියෙක්ව ඒ රංගනය සඳහ සූදානම් කරන්නේ ඔබ මේ බාරදූර කාර්ය තුළ ඔබට තිබුණ අදදැකී විශාල සංකයයක් මේ වෙනකට ඇති. මට කියන්න මේ සේශ්‍රය ඔබ ඉතාම සතුරුණ දවසමොකක්ද ඇතර මේ. ඉතාම සත්වටුණු දවස්ස තමයි මේ මට මේ ජනාධිපති සම්මානයක් ලැබීම මගේ පළවෙනි චිත්‍රපටියම තමයි සම්මායෙන් ලැබනේ අද නී වස්සානය චිත්‍රපට සස් බන්්ඩා ධසානයයක් මහත්නයකිඒ එම සම්මානය ලබාගන්න මට යන්න හබනේ නෑ ඇතට එකන්න විශේෂක්වයක් තමන්ගේ ජීවිතයේ අගරතර ශිල්පිය පිදිියට ඇවිල්ලා ල චිත්‍රපටේ සම්මානයක් හිමි වෙනවා හැබැයි ඒ සම්මානය ගන්න ඔහුට යන්න වෙන්නේ නෑ. ඇත්තර මොකක්දේ කතාව. මෙයි මම ඇතරම දන්නනෑ සමානවල්ල අප පවැත්තුන ම දන්නනෑ මට සම්මානයක් තියෙනවා කියලා. එතකොට මම නීගමූ ප්‍රදේශයේ රූගතකිරීමම් කර සහභාග්‍ය ලැහිටිය එතකට මට ගෙදරින් දන්නවා මෙම සම්මාන වලක්. ට අරාධනයක් තියෙනවා සම්මා අරාධනයක් තීරවාක ලම ඇවිල්ල තියනු ආාධර පපත්‍ර යැ කිය ඒත් මම රෝගත කිරීම සභගය හිතිපු නිසා ඇති ම එචරයක හිතුවේ නැහැ මට සම්මානය ඇතියනවාක. පස්සේ එම ටෙරිනාට්ටේව පර චරිත චැරිතයක් කරන දමිතාගේ රත්න පහෝදා ඇවිල්ලා කිව්වා දිතා පිරන්ත්‍ර කලින් මේ දු දසුන් තමයි මටතකොට දසුන් කියැන කුඩා චරිතයක්කොහු කළේ ඇවිල්ල මටෙකුවා මාමේ මේ සම්මාන ඇත්තිබුුණ මාමට ඒ ආේ නැත්ත කියලා. එත ොට මේ මො දන්න මට සමාන ඇත්ති වුණනා කියලා පසේට දමිත ඇවිල් ලක්ව දමිතා පිරත් මාතමයට මටකව මේ යිබං භාව නැත්ති මට සම්මාන ඇතිවුනට මේ මයි කියලා. වයි මම දන්නේ මේ සම්මානය ඇතිබුන කිය පස්සේ මම සනේෂ මාහත්ම කතා කර ඇැහුව වක ඔවු සම්මාන ඇතිබුණ එක චිත්‍රපරි සංස්ථාවට ආප වරංගයා ගන්න කෙන කිරපුනැතිීද පස්සේ මම චිත්‍රපරි සංස්ථාවට ගිලතම සම්මානයකක් තමන්ට හම්බෙන පලවෙනි සම්මානය ඒ සම්මාන වේදිිකාව තුළින් ලබා ගන්න බැරි වෙනවා. ඒකත් ගන්න වෙන්නේ චිත්‍ර පරි සස්ථාව ගිල. මේ වගේ අවස්ථාවන් බොහොමයක් ඇති ඔබේ මේ ජීවිතේ. සතුට මල්මාවතර යන ගමනක් නෙවෙේ. දුක කම්ගටලු දුර්භික්ෂයන් ඒ හැම දෙයක්ම පසු කරලා මේ සම්මානය ගන්න නිිතුබට අවස්ථාවල බිලතියීම. අද අපි කතාකරෝත්. එදා කලාවයි අද කලාවයි අතර ඔබ බොහොම වෙනසක් දකිනවා. ඒ වෙනස්ස ඔබ බොහම දකි. ඇත්තරම අද කලාව ගැන කේරවණන මෙම. දර්සන තලවල දිිස්පලීන් එක නැහැ එදා තමම් එදා අපි එහෙම නෙවයි අපට තිබුණා මේ හොඳ විනයක් තිබුණා ඒ විනයත්ක තමයි හැමදේම සිද්ධ උුණේඒ විනියත් එක එතකොට ඒවගේ ශිල්පීන් හරියට අපි හරිම එකමුතු එක වගේ තමයි වැඩ කළේ දැන් ගොඩක් වෙලාවට මේකයංසිතිකාා කඩා වැටීමකට තමයි ලක්වල තියෙන්නේ මේ පදේ පලවෙනි වකාරණාව ඒ විනේ නැතිකම ඒක තමයි පළවෙනි කාරණාව දකින්නේ එතකොට ඒ නිසා අපිට ැ නමුත් අපිටතිඒ දැන් තියෙන තත්වට හැඩ කැන්නට සිද්ධ වෙලා තියෙනවා දැංඉතිං රැකයා අපි ඒකාලේ රැකියාවක් විදිහත්නේ මේ කළේ මේ අපි අපේ ඇගේවතින් අපේම දෙයක් වි අපි අපේ ගෙදර වැඩක් වගේ තමයි මේ කළේ හෙම ඩැන් ගොඩක් ලටඉන්නේ පල මහන්නේ වැඩට කවරහරි ගන්නකොට එන්න කලින් අහන්න කියක් ගෙවනවාද කියලා. අපිට ඒ දවසල් කියක් ගෙවනවද කිය හන්න හම්බුුණ නෑ සේෂ්‍රේ ඔ මේශේෂත්‍රට ඔබ අලුතින් එනව නම් ඔබට ඉතාම් වැදගත්තේ. මිතුමා සේෂ්‍රේටාවේ අසාද රැකියාවක් කරන්න බලාපොරොත්තුවත් තිබුණ මේ ශේෂත්‍රීතරගත්ති මුදල් මතනොයි. තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න මෙ තෝ තැනක් කර ගත්තා. අද ඕනම කෙනෙකට මේ ශේෂත්‍රයෙන්න්න පුළුවන්. එක ගැටලුවක් නෙවයි. නොමුත් ඔබාවකාලේ මේ ශේෂත්‍රීතාම අමාරු ඇතුල්ලන්න අමාරු කාලයයක් ඇත්තට ම. ඒ කාලේදී ශේෂත්‍රය මංහිතන කීබෝයි කෙනෙකටවත් ලේසිෙන් ඇතුල්ල බැරි උශේෂත්‍රයක්. මතකොට අගරචජානා ශිල්පයෙන්. හිටියේ අතේ ඇගිලි ානටත් වඩා අඩුයි නතකොට ඒ නිසා පහසුහෙම ඇවිල්ල අද වගේ අද ඕන කෙනෙකුට මේකට ඇතුල් වන්න පුළවා කිසිම සුදුසකම් ප්‍රශ්නයපුත් නෑ හෙම ඕන කෙනෙක් හිතවත්කමට ඇවිල්ලා මේකට ඇතුල් වෙනවා හෙම අම්බුන් නෑ අපි 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 අත අමාරුවෙන් ඇවිල්ල ඒ ප්‍රවීනෝන්ගෙන් ගුරුහරුවන් ලබාගෙන එහෙම තමයි ඉතික ඇතුේ මෙතෙක් අප මගේ කාරය කරගනාව ඒ අතරම මටහ චුට්ටක් කහනු දෙැ අපි සතුට ගැන කතා කලා ඇත්තටම ඔබට මේ නීරසවෙච් අවස්තාවන් තියෙනවාද. ඇතර ෝ නීරස වෙච්චි අවස්ථාවන් ගොඩක් තියනවා සමහර ටෙල්නාටවෝල්ට ගිය හම ඉතින් උදේ පාන්දර් නැකටලා ආපව් ආපව් පාන්දර වෙනකං වැඩ කල්ලා ආයිමත් පෑ දෙක් තුනක් දාගෙන පව් නැකිටල්ලා ඒ වගේම තමයි කැලෑවල්වල් වැැව්වල එතකොට පෞගේ කාලෙ මං වැඩකරපු ගිරිකුල ටෙල්නනාටේ ඉතාම කර්කශ ප්‍රදේශයක තමයි වැඩකර වතුරත් නෑ සමහරක් වෙලාවට අපි මේ වැඩ අවසන් වෙල එනකොට ලොච්ජකට එනකොටන්න අපි නවා තැනට එනකොට වතුර නෑ නවා තැන් ට පස්සේ අපියන්නු රෑට බැවකට ඇ ඒවාගේ දුස්කර අවස්ථාවනත් මූන දෙන සිද්ධ වුණා ඒ කටුක්කම ඇතුළෙත් සුන්දරත්්ය ැඳිර අනිවාරයෙන් ඊට පස්සේ මේ විකාශනය වෙනකොට සම්මාන ලබනකොට සතුරක් ඇතට ඇැතිවෙනවා අරදු ඒ කියන්නේ බට දැන් ගිරිකුලෙන්නුත් ඔබට සම්මානයක් ලැබෙනවා ඕමට ගිරිකුන ඒවස්සරේ හොඳම ශිල්වේශනයන ිල්පය ට සමාය ලැබෙන අර දුක්කම් කටලු ඉඳගෙන බොහොම අමාරුවෙන් කරපු ඒ නිර්මාණයටත් ඔබ සම්මානයක් ගන්න මේ සම්මානයක් ගන්න සම්මානය තුළම යම් දුක්කම් කට්ලු ගඩක් පැන්දිල තියෙනවා එතකොට අපිට දැන් ඔබට ඔබගේ හැකියාවට මේ අංගරජන ශිල්පිය අවසේ ඔබට නිර්මාණ කරනයේදී රංගන ශිල්පීන්ගෙන් ලැබෙන දායකත්වය කොම ඇතටම මේ මට ගොඩක් වෙලාවට සියලම රංගනි ශිල්ක හොඳ මේ සහයෝගයක් ලැබෙන ඔව ඉති ඔු මේ දැන් මේ ප්‍රවීණය විතරක් නෙවේ මේ දැන දැන් නවක නළුනිලියන්ගෙනත් මට රක් සහයෝගයක් ලැබෙන ඕන කාහරිම සහයෝගයෙන් අපි වැඩකරම ඒගැන මේ ඇතටම සතුට කියන්න ඔව එතකොට මේ හැමෝගෙම සහයෝගය අනිවාර්ය අවශ්‍ය වෙනවා තමන්ගේ මේ වෘතියට මේක ටීම් බර් එක සහ සම්බධතාවයන් එක්කයි මේ ගමන යන්නේ. ඇතටම මට කියන්න දැ අලුතෙන් මේ ශෂත්‍රට එනාට ඔබ මොකද දෙන පණ විඩි. ඇතට මට කියන්න තින් අලුත්තෙන් එනයට මේක රැකියාවක් විදිහටම එන්න එපා. මේකට ආශාවක් ඇතිකරගන්න. ආශාවක් ඇතිකරගත්තහම තමයි මේකේ ගොඩක් දුර යන්න පුළුවන් එනිසා මච්චර දුර ඇවිලතින්. එතකොටනිසා එ. මුදල්ම මතම රැඳෙන් නැතුවට තමන්ගේ මුදල් අවශ්‍යයි මු ඒක තීරණය කරන්න මේකට ඇතුල්ු වෙලා යම් තම යම් කිසි මට්ටමකට ාවට පස්සේ තමන්ගේ වටිනාකම ඉදිරිපත් කරන්න. දැන් මේ මේ ඔබේ ශේත්‍රයේ මේ කාලයක් තුළ මේක වැඩ කටයුතු කරද්දී අමතක නොවෙන සිදුව මොනවාද. අමතක නොවෙන් සිද ම දැම්මතගේෙට අපි රක්මන් කියන මේ මම එක්තා ශිල්පියකුට මේ. ිංගොඩ ැන්න මත්මට මේ රව්ලකයි කෝඩකු දාලා මේ ලැස්සි කල්ලා තිබ මේ රූගතකිරීම එලි සිදධ වෙනවා මේටිය කෑතක මේමම නවා තැනේ ඔවුට වශය රුපනය කරලා තිබ්බා මේ පරක්වනො පරක්වෙන මගින් අව්වා දැ මේ තම නෑනදම කට්ටියකෝ මේ අද කරෙන් නතිවේ දරයමයකිකිමනි හිටිය මංකොඩ්ඩක් හටම මෙහටර වෙනවාහගදල ටයක්වෙල බලකොට මේ කට්ටිය ආවා මේ මේ අවගෙනියන්නේ නොකොට ශිල්පිය නැහ පස බලනවොට මේ රැවුලතියනවා මේසෙවට කොන්ඩෙන නැහැ සතිකට විතර පස තමයි ගඟොට දන්න හොයා ගත්තේ මේ පස්සේ දවසකාව මේ කොන්්ඩේ හොහෙත් දන්න එක තවමත් හම්බෝ නෑ කොන්ඩන මේ රැවුල ගලෝලතිලා මේ මනුස්ස්‍ය ඇගිහිල්ලා එකන පරක්වර පක්වවෙ එහෙම අවස්ථාවනුත් ඇත්තරප මේක සිදුවේ නොව නොයි දැන් මෙහෙම අතීතය න්දල මෙහම ඇවිල් ඇවිල්ලා මේ ගෘතිය දැන් ඔබ යන්නේ ගාටිලිනාක් හර සිරෙස නාලිකාවේ මේ දිනවල විකාශනවරන නීල පවුලු ටෙල් නාටියේ අංගරතින ශිල්පියත් ඔබයි ඒ ගැන අපි කතා කලෝක මේ දසල ඇත්තටම මේල පව්ටෙල් ටිම වූගතගීම මට සහභාාවය මෙ ඉන්න ඉතාමත් සුන්දරව අපි වැඩ කටයුතු කරන ඔබත් ඒමට අපිට සහයෝගය දෙන්නේ අපි බොහොම හොදින් වැඩ කරගෙන යනවා ල පවුලු ඉතින් අද තාමත් ජනප්‍රියතාවයට පත්වෙල තිනවා ඉරිං හරිම බලන කොළත් හරිම ලස්සනයි මේටෙල් නාටේ ඒක ප්‍රේක්ෂකයෝ දන්නවා එනිසා තමයි අපි මෙච්චර කාලයක් දිර්කාලයක් මෙහි රැඳලලා එන්න මේ නීල පවුල තුළ ක්ඩාය මේ එකතුව අධ්‍යක්ෂකරයාගේ එකමුතුව ඇම අධ්‍යක්ෂකර එකමතුව වි්පාධකරයාගේ දායිකත්ව හැෝම යි අධ්‍යක්ෂකරය දායකත්ව මේ හැමෝගම දායකත්ව නිල බුල් සාර්ථ වෙලාතියෙන ඇ හැ මේ නාට්‍යය තුළත් අර ඔබ කිව්ව පිරිත් දෙකයි මේ වර්තමානයේ මෙගායකයි ඔක්කොම එකතුවෙලා තියෙනවා අනිවාර ඔ ඒ තමයි ඒක තමයි හඳුනාග්ඩුව මේ කා කාලය කියන ප්‍රශ්නයඒ එතෙන් තමයි බලපාන්න ඒ කාලය කළපනා කරනය කර ගැනමි ඒ කර ගණ්ඩෝ ඔොබ ඔය ගමන් මගේ මේ මෑතකදී මංහිතන්න ලංකාවේ ජනප්‍රියම ටිලිනාට්‍ය ගණනාවක ඔබ අංගරජන ශිල්පිය පිදිට කටුතු කළ සඳහන් කරන්න පුළහන්ද නම්බස්සේ ඕ ඉතින් ඊට පස්සේ සම්මාන් ලබහු ටෙල්නාට්‍යයක්ක් ශිල්පීට එතකොට බොඳමේදු උතුම් පැතුම් පැහැසර සියලොම ටෙල්නාටයන් ඉතාමත් හළම ජනප්‍රය තලයට මේ අපපු ටෙල්නාට්‍යය. මේ ඔබ නරඹපු ආදරයෙන් ඔබ නිවසේ නරමපු සම්මානනය ජනප්‍රිය නාත්‍ය ගණනාවක අග රජන ශිල්පියයා විදියටටුතු කළේ ඔහන් ඕවිට මහත්මා. තිරේදී ඔබ දැක්කේ රංගන සිිල්පීන්ගේ රංගණයන් විතරයි. මමාර බුලිින්කිවෝ වගේම තිරේ පිටු පස අත්ති දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන සිිල්පීල් විශාල පිරිසක්සිිනවා. මෙන මේ සිිල්පීන් විශහල පිරිසක් රැගෙනන මේ රටී. නාලිකාවේ ඉදිරි වැඩසටහන් වලදී අපි ඔබත් එක් එක තුයෙනවා. එනිසා අමත්තක නොකර අපගේ රටී. නාලිකාව තුළ රැඳී සිටින්න අපි හමයමු අලුප වැඩසටනගේ. අයිබෝයිෝවා.